අපි දැන් කතා කරන්න හදද්දි අපේ පොතේ 8 වෙනි පිටුවට අදාළ අපේ පොතේ 8 වෙනි පිටුවට අදාළ වෙන මේ ඉල්ලුම් සැපයුම් සමීකරණ හරහා සමතුලිතය ගැනීම කරන්න බද්දක් අය කරාට පස්සේ අනිවාර්යයෙන්ම ඉල්ලුම් හෝ සැපයුම් සමීකරණ වෙනස් වීමක් සිද්ධ වෙනවා. දැන් බද්ද අය කරන්නේ සැපයුම් කරුකෙක් නම් සැපයුම් සමීකරණය අනිවාර්යයෙන්ම වෙනස් වීමක් සිද්ධ වෙනවා. දැන් මේ කියන්නේ පුතා සාමාන්‍ය සැපයුම් සමීකරණය. ඒ කියන්නේ බද්දක් අය නොකරන අවස්ථාවේදී. අපි දන්නවා දෙවනි පාඩමේදී අපි ඉගෙන ගත්තා QS සමානයි A ධන BP. QS කියන්නේ සැපයුම් ප්‍රමාණය. A වලින් නියෝජනය කරන්නේ මිල බිඳුවේදී සපයන ප්‍රමාණය. ඒ කියන්නේ අවම සැපයුම් ප්‍රමාණය. B කියන්නේ සැපයුම් වක්‍රයේ බෑවුම. මේ P වලින් නිරූපණය කරන්නේ භාණ්ඩයේ මිල. දැන් බද්දක් අය කරාට පස්සේ මේ සැපයුම් සමීකරණය මෙන්න මේ විදිහට වෙනස් වෙනවා. මේ තමයි ඔරිජිනල් ආකෘතිය. බද්දට පෙර QS කියලා අපි ලිව්වට බද්දට පස්සේ අපි කියන්නේ QST කියලා. මේ T අකුර දාන එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ බද්ද ගැලපුම් කරා කියන එක නිරූපණය කරන්න. එතකොට මේකේ වෙනත් අදහසක් එන්නේ නැහැ. සාමාන්‍ය අදහස සැපයුම් ප්‍රමාණය කියන එකම තමයි එන්නේ. නමුත් මේ T අකුරද අපි යොදනකෙන් බලාපොරොත්තු වෙනවා බද්දට පස්සේ සැපයුම් ප්‍රමාණය කියන අදහස ගෙනෙන්න. ඒ අකුරෙන් නිරූපණය කරන්නේ ආයේ මිල බිඳුවේදී සැපයන ප්‍රමාණය. B වලින් අදහස් කරන්නේ සැපයුම් වක්‍රයේ බෑවුම. මෙන්න බලන්න බද්ද ගලපන්නේ මෙතනට. ඔන්න ඔච්චරයි බද්ද ගලපුම් කරනවා කියලා මේකේ වෙනස් වෙන්නේ. හොඳට මතක තියාගන්න බද්ද කෙහුවට පස්සේ සැපයුම් කරුට පුළුවන් තමන්ගේ භාණ්ඩය සපයන මිල වෙනස් කරන්න හෝ තමන් විසින් සපයන භාණ්ඩ ප්‍රමාණය වෙනස් කරන්න. දැන් අපි කලින් ඉගෙන ගත්තා ඉල්ලුම් සැපයුම් ලේඛනවලදී අපි ඉගෙන ගත්තා මිල සංශෝධනය කරා අපි නේද? එතකොට සැපයුම් කරු මොකද්ද කරන්නේ? දැනට යා භාණ්ඩය විකුණන මිලට අර රජයේ විසින් අය කරන බද්දත් එකතු කරලා අලුත් මිල සකස ගන්නවා. භාණ්ඩයේ මිලට බද්ද එකතු කරලා අලුත් මිල හදාගත්තා. හැබැයි අපි මේ සැපයුම් සමීකරණ හරහා හොයන්නේ පුතේ මිල නෙමෙයි වෙනස් කරන්න උත්සාහ කරන්නේ ප්‍රමාණය. මේ බලන්න මෙතන සැපයුම් ප්‍රමාණය මෙතන බලන්න බද්දට පසු සැපයුම් ප්‍රමාණය. ඒකෙන් දැන් අපි මේ සංශෝධනය කරන්න හදන්නේ එයා විසින් සපයන ප්‍රමාණය. සපයුම් කරු විසින් සපයන ප්‍රමාණය තමයි වෙනස් කරන්න උත්සාහ කරන්නේ. අන්නේ වෙලාවේදී අපි කරන්නේ පුතේ එයා සපයුම් කරු විසින් භාණ්ඩය සපයන මිලේ මෙන්න මේ ටැක්ස් එක අඩු කරලා තමයි අපි මේ ප්‍රමාණය සංශෝධනය කරන්නේ. මතක තියාගන්න මෙහෙම මිල සංශෝධනය කරනවා කියලා එක වැඩක් තියෙනවා, ප්‍රමාණය සංශෝධනය කරනවා කියලා තව වැඩක් තියෙනවා. අපි ඉල්ලුම් සැපයුම් ලේඛනවලදී ඉල්ලුම් සැපයුම් ලේඛනවලදී කරේ මිල සංශෝධනය කරා. මිල සංශෝධනය කරන්නේ මිලට බද්ද එකතු කරලා. නමුත් මේ ඉල්ලුම් සැපයුම් සමීකරණවලදී කරන්නේ ප්‍රමාණයයි අපි සංශෝධනය කරන්නේ. ඒ වෙලාවේදී අපි කරන්නේ මිලෙක් බද්ද අඩු කරනවා. මතක තියාගන්න සාමාන්‍යයෙන් බද්දක් අය කරාට පස්සේ පෙර සපයන ප්‍රමාණයට වඩා බද්දට පසු සපයන ප්‍රමාණය අඩු වෙන්න ඕනි. ඔගොල්ලෝ ඉස්සෙල්ලා අපි කතා කරා බද්දක් අය කරාම සැපයුම අඩු වෙනවා. ඒ කියන්නේ සැපයුම වක්‍රේ වමට විතරනේ. එතකොට සැපයුම අඩු වෙන්න නම් අනිවාර්යයෙන්ම මෙතන
ටී තමයි තියෙන්න ඕනේ. දැන් මේ බද්දට පෙර තියෙන සැපයුම් ප්‍රමාණයට වඩා බද්දට පසු තියෙන සැපයුම් ප්‍රමාණය අඩු කරන්න ඕනේ. අඩු කරන්න නම් මේ ටැක්ස් එක මේ අපි මේ සමීකරණයට ගලපද්දී ඍණ ටී කියලා තමයි ඒක අපි මේක ගැලපුම් කරන්න ඕනේ. රයිට්. එතකොට මෙන්න මේ විදිහට අපි බද්දට පසු සැපයුම් සමීකරණය ගොඩනගා ගන්නවා. මේක රටපාඩමේ තියාගන්න QST සමානයි A ධන B වරහන් තුල P ඍණ T. මේ විදිහටම රටපාඩම් කරගන්න. රයිට්. දැන් අපි මේක මේ සමීකරණය පොඩ්ඩක් හුරු වෙන්න අපි මේ අභ්‍යාසය කරමු. මේ පළවෙනි ප්‍රශ්නේ මේ අභ්‍යාසයෙන් අහන්නේ මේ සමීකරණ දෙක දීලා රජයේ විසින් සැපයුම්කරු සඳහා රුපියල් දෙකක බද්දක් පනවනවලු. සැපයුම්කරුට රුපියල් දෙකක බද්දක් පැනෙව්වට පස්සේ මේ ප්‍රශ්නේ අහන්නේ නව සැපයුම් සමීකරණය. එතකොට අපි සැපයුම් සමීකරණය විතරයි වෙනස් කරන්න ඕනේ. දැන් මේ බද්දාය කරන්නේ සැපයුම්කරුට නිසා අපි ඉල්ලුම්කරුගේ ඉල්ලුම් වක්‍රය වෙනස් කරන්නේ නැහැ. මේ QD සමානයි කියලා තියෙන සමීකරණය ඉල්ලුම්කරුටයි අදාළ. ඒ ඉල්ලුම් සමීකරණය අපි වෙනස් කරන්නේ නැහැ. මොකද ඒ සම්බන්ධයෙන් අපිට කිසිම දෙයක් කියලා නැහැ. අපිට කියලා තියෙන්නේ සැපයුම්කරුට බද්දක් අය කරනවා. එහෙනම් මෙන්න මේ සැපයුම්කරුගේ සමීකරණය අරන් තමයි අපි දැන් බද්දට පසු සැපයුම් සමීකරණය ගොඩනගන්න හදන්නේ. රයිට්. දැන් මෙන්න මේ විදියට මුලින්ම මම බද්දට පසු සැපයුම් සමීකරණයේ අර ඔරිජිනල් ආකෘතිය ලියාගන්න. QST සමානයි A ධන B වරහන් තුල P ඍණ T. මෙන්න මේ විදිහට බද්දට පසු සැපයුම් සමීකරණයට අදාළ වෙන ඔරිජිනල් ආකෘතිය මම එකපාරක් ලියාගන්න. දැන් අපි මේ එක් එක් පදයට අදාළව පුතා අගයන් ආදේශ කරමු. හැබැයි මතක තියාගන්න ප්‍රශ්නෙන් ඉල්ලන්නේ නව සැපයුම් සමීකරණය. එතකොට QST කියන පදය ඒ අකුරු වලින්ම තියෙනවා. ඒකට ඉලක්කක් දාලා උත්තරේ කියන්න බෑ. QST කියන පදය හැමම අවසාන උත්තරේදී ඒ පදයෙන්ම පේන්න තියෙනවනේ. P කියන අකුර එහෙමම තියෙන්න ඕනේ. උතුරු ඒවට ඉලක්කක් දාලා උත්තරේ තියෙන්න පුළුවන්. දෙවනි පියවර QST කියලා ලිව්වා. දැන් බලන්න මේ සමීකරණේ ඒ වල අගය තියෙනවද? ඒ වල අගය තියෙනවා. මෙන්න ඍණ 60 කියලා කියන්නේ ඒ වල අගය. එහෙමනම් මං ඒ වෙනුවට ඍණ 60 ආදේශ කරනවා. ධන දැන් B කියන පදයටත් තියෙනවද? මේ B කියන පදයටත් අගයක් දීලා තියෙනවා. අපි බලන්න මෙන්න තියෙනවා මේ ධන තුන කියන්නේ B වල අගය. අපි ධන ලකුණු ලිව්වා. එහෙමනම් මම තුන දැන් මම B වලටත් අගය තුන ඉලක්කම ආදේශ කරා. දැන් මම P කියන වරහන් තුල තියෙන P කියන පදය එහෙම්මම ලියනවා. මොකද P වලට අගයක් අපි ආදේශ කරන්නේ නැහැ. ඊළඟට ඍණ මොන ඍණ ලකුණක් මම ලිව්වා T. T වලින් කියන්නේ පුතේ ටැක්ස් එක. දැන් මේ භාණ්ඩය සඳහා පනවන ඒකක බද්ද රුපියල් 2යි කියලා මෙතන තියෙනවා. එහෙනම් මම කරන්නේ T වෙනුවට රුපියල් 2 ආදේශ කරලා වරහන වහන. දැන් ඔයාලට තියෙන්නේ සාමාන්‍ය සමීකරණයක් විසඳන්න. හරි දැන් මේක විසඳමු. QST සමානයි ඍණ 60 ධන
ධන අපි නොදා ඉමුකෝ මුලින්. මේ ධන තුන වැඩි කරන්න ඕනේ p ගෙන්, ඒ වගේම මේ ධන තුන වැඩි කරන්න ඕනේ 2කින්. අපි මුලින්ම මේ ධන තුන p ගෙන් වැඩි කරමු. ධන තුන p ගෙන් වැඩි කරාම 3p. ඊළඟට ආපහු මේ ධන තුන ඍණ දෙකෙන් වැඩි කරන්නත් ඕනේ. ධන තුන ඍණ දෙකෙන් වැඩි කරාම 3 වරක් 2 නම් 6යි, ධනයි ඍණයි වැඩි කරාම ඍණ නේද? එහෙමනම් මෙතෙන් දෙන්නේ ඍණ 6. ඔන්න එතන විතරයි සාමාන්‍ය සුළු කිරීමක් තියෙන්නේ. ඊළඟ පියවරට යන් අපි QST සමානයි දැන් බලන්න. මෙතන තියෙනවා ඍණ 60, මෙතන තියෙනවා ඍණ 6. ඍණ 60යි ඍණ 6යි කීයද? ඍණ 60යි ඍණ 6යි. ඍණ 60යි ඍණ 6යි ඍණ 66යි. ධන 3p. ඔන්න පුතේ බද්දට පසු සැපයුම් සමීකරණය අපි ගලපලා ඉවරයි. මේ විදිහට තමයි බද්දට පසු සැපයුම් සමීකරණය ගොඩනගන්නේ. දැන් ඔයාලා මේ ගාන තව දෙතුන් පාරක් ප්‍රැක්ටිස් කරන්න. ප්‍රැක්ටිස් කරලා මේ බද්දට පසු සැපයුම් සමීකරණය හදන විදිහ හොඳට ඉගෙන ගන්න ඕනේ. රයිට්. ඊළඟට තවත් අභ්‍යාසයක් දීලා තිනවා ක්‍රියාකාරකම් එක කියලා. ඒක ගැන අපි සාකච්ඡා කරමු. මේ ප්‍රශ්නේ මොනවා හරි ලියා ගන්න බැරි වෙච්ච දේවල් තියෙනවා නම් ඉමීට මේ ගැන ලියා ගන්න. රයිට්. මම එහෙමනම් දැන් ඊළඟ ප්‍රශ්නෙට යන්නම්. ඔයාලා මේක වීඩියෝ එක පෝස්ට් කරලා ඒක බලලා ලියා ගන්න. ඊළඟ ප්‍රශ්නෙින් අපි අහනවා මේ විදිහට ඉබ්බු සමීකරණය දීලා සැපයුම් සමීකරණයක් දීලා තියෙනවා. රජය විසින් ඒකකයක් සඳහා රුපියල් 4ක බද්දක් පනවනවා. මේ අගය ඉතාමත් වැදගත්. රුපියල් 4ක බද්දක් පනවනවලු නව සැපයුම් සමීකරණය ගොඩනගන්නලු. ඊළඟට මොකක්ද කියන්නේ? නව සමතුලිතය සොයන්නලු. දැන් ඔන්න එතන අපිට ගණන් දෙකක් හදන්න තියෙනවා නේද? සැපයුම් සමීකරණ අලුත් සැපයුම් සමීකරණය හොයන්නත් ඕනේ. සමතුලිතය හොයන්නත් ඕනේ. රයිට්. මම මුලින්ම මෙතන නව සැපයුම් සමීකරණය ගොඩනගනවා. දැන් ඔයාලත් මේක ඉක්මනටම කරන්න මම තීරුම් අරගෙන නියැත්තේ. මේක දැන් මම හදන්න කලින් වුණත් කමන්නේ හදන්න. අදලා බලන්න. ඔයගලගේ උත්තරේ හරිද කියලා. රයිට්. ඔන්නේ මම දැන් නව සැපයුම් සමීකරණය ගොඩනගන්න හදන්නේ. ඒකෙදි මම දන්නවා සැපයුම් සමීකරණය වෙනස් කරන්න තියෙනවා නම් මේ ඉල්ලුම් සමීකරණයකට බලපෑමක් කරන්නේ නැහැ. ඒකට සැපයුම් සමීකරණය තමයි මම මුලින්ම පාවිච්චි කරන්නේ. තියෙන සැපයුම් සමීකරණය පාවිච්චි කළා තමයි නව සැපයුම් සමීකරණය ගොඩනගන්නේ. දැන් නව සැපයුම් සමීකරණය ගොඩනගද්දී මම දන්නවා මේක බද්දට පසු සැපයුම් සමීකරණය නිසා QST කියලා මම ඒ පදය බද්දට පසු සැපයුම් ප්‍රමාණය කියලා ඒ පදේ මම පොඩ්ඩක් වෙනස් කර ගන්නවා. ධන ඔරිජිනල් ෆෝමැට් එක මම එකපාරක් ලියා ගන්නවා. මෙන්න මේ විදිහට QST සමානයි ඒ ධන B වරහන් තුල P ඍණ T කියලා ඔරිජිනල් ෆෝමැට් එක ලියාගත්තා. දැන් මම මේකට අදාළ තැන්වලට අගයන් ආදේශ කරනවා. ඒ වලට අගේ ආදේශ කර දෙ හැකි. ඒ වලගේ ඍණ 30යි. B මෙන්න බලන්න මේ සැපයුම් සමීකරණයේ B වලට අගේ පේන්නේ නැහැ. හැබැයි අපි දන්නවා P ට කලින් තියෙන ඉලක්කම තමයි B නියෝජනය කරන්නේ. දැන් මේක සාමාන්‍ය ගණිතයෙන් අවබෝධ කරගන්න ඕනේ. අපි දන්නවා ඕනම ඉංග්‍රීසි අකුරක් ඉස්සරහෙන් එක කියන ඉලක්කම තියෙනවා නේද? මේ p කියන අගය අකුර ඉස්සරහෙන් එක කියන ඉලක්කම තියෙනවා. එතකොට 1p කියලා තමයි මෙතන මේ තියෙන්නේ.
එකයි පී එකයි පී කියලා නම් තියෙන්නේ. දැන් බී වල අගය වෙන්නේ කීයද? එක. එහෙමනම් අපි මෙතෙන්ට බී වෙනුවට එක ආදේශ කරමු. ඊළඟට වරහන් තුල පී. පී අකුරට අපි අගයන් ආදේශ කරන්නේ නැහැ මෙතනදී. ඊළඟට රින. දැන් ඔන්න ටී වලට අගය ආදේශ කරන්න පුළුවන්. ටී. ටී වලට කීයද අපි ආදේශ කරන්නේ? මෙන්න රුපියල් 4ක බද්දක් පනවනවලු. එනම් 4 තමයි අපි ආදේශ කරන්නේ. රයිට්. ඊළඟට ඊළඟ පියවර QST කියන පදේ අපි හැමම ලිව්වා. රින 30ත් අපි ඒ විදිහටම ලියනවා. මොකද දැන් අපිට තියෙන්නේ මෙන්න මේ B කියන පදයෙන් P අකුරත් ගුණ කරන්න ඕනේ. B කියන පදයෙන් T අකුරත් ගුණ කරන්න ඕනේ. මෙතනදී නම් එකෙන් ගුණ කරනවා Pව, එකෙන් ගුණ කරනවා 4. රයිට්. අපි ධන එකෙන් Pව ගුණ කරමු. ධන එකෙන් Pව ගුණ කරාම ධන P. ඊළඟට ධන එකෙන් ඍණ 4 ගුණ කරන්න ඕනේ. एक बार खतरा हतराई हमें तो न दानाई रीनाई गुनो कर हम उत्तरे रीना है ना रीना हतरा नहीं ना कभी ये बरेडी QST समानाई मैंने बोला नहीं मैं तो न रीना ती है ती ना वा मैं तो न रीना हतरा ती रीना ती है रीना हतराई रीना ती है रीना हतराई रीना ती सतराई दाने समीकरण ඊළඟට මේ ප්‍රශ්නේ දෙවනි කොටස තියන්නේ. මේ ප්‍රශ්නේ දෙවනි කොටසින් කියනවා නව සමතුලිතය සොයන්න කියලා. නව සමතුලිතය සොයන්න කියන්නේ පුතේ බද්දට පස්සේ සමතුලිතය හොයන්න කියලා තමයි කියන්නේ. මේ නව සමතුලිතය හොයන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. ක්‍රම දෙකටම අපි නව සමතුලිතය ගණනය කරමු. මට මේ සම්පූර්ණ ඉඩම ගන්න ඕන නිසා මම මේ විදිහට මේක පොඩ්ඩක් විස්තර ගන්න. මොන මම පළවෙනි ක්‍රමයට නව සමතුලිතය හොයමු. මෙතනින් පහලට මම ඒක හදන්නම්. ඒතර මේ තමයි ක්‍රමය 1. අපිට මෙන්න මෙහෙම සමතුලිතය හොයන්නත් පුළුවන්. නව සමතුලිතය හොයන්න කියන්නේ අපි දන්නවා කොහොමදත් සමතුලිතය ගණනය කරන්න පුළුවන්. QD සහ QS සමාන කරගන්න නේද? ඉල්ලුම් සැපයුම් සමීකරණ දීලා නම් QD පදය QS පදයට සමාන කරලා නැත්නම් QD සමීකරණය QS සමීකරණයට සමාන කරලා සමතුලිතය හොයන්න පුළුවන්. අහන්නේ අලුත් සමතුලිතයනේ. ඒතර අලුත් සමතුලිතය නම් අලුත් වෙච්ච වක්‍රයේ සමීකරණය පාවිච්චි කරන්න ඕන. එතකොට QS කියන සමීකරණය දැන් ආර්ථිකය තුල නැහැ. දැන් ආර්ථිකය තුල තියෙන්නේ නව සැපයුම් සමීකරණය. මෙන්න මේ බද්දට පසු සැපයුම් සමීකරණය තමයි ආර්ථිකය තුල පවතින්නේ. එහෙමනම් අපි මේ QST කියන සමීකරණය තමයි QD සමීකරණයත් එක්ක සමාන කරන්න ඕනේ. මෙතන තියෙනවා ඉල්ලුම් සමීකරණය, මෙතන තියෙනවා අලුත් සැපයුම් සමීකරණය. ඒ කියන්නේ ආර්ථිකය තුල දැන් පවතින සැපයුම් සමීකරණය. එහෙමනම් අපිට පුළුවන් නව සමතුලිතය ගන්න ඒ කරන්න QD QST කියන සමීකරණ දෙක සමාන කරලා. මම හිමනම් QD සමීකරණය QST සමීකරණයට සමාන කරලා
මේ ගාන හදනවා. මේක තමයි එක ක්‍රමයක් මේ ගාන හදන්න පුළුවන්. QD සමීකරණයේ තියෙන පද අපි ලියමු. සමාන ලකුණෙන් වම් අත පැත්තේ. දැන් මේක නම් ඔයගොල්ලෝ දන්නවා මොකද දෙවෙනි පාඩමේ මේ දේවල් අපි ඕන තරම් කරලා තියෙනවා. පන හරින P කියලා QD සමීකරණය ලියාගත්තා. ඊළඟට QST සමීකරණය. දැන් බලන්න QST සමීකරණයේ තියෙන්නේ ඍණ 34 ධන P. right එහෙමනම් ඍණ 34 ධන P කියලා ලියාගත්තා. ඊළඟට අපි දන්නවා නේද සමාන පද එක පැත්තකට ගේමු. එතකොට 50 සහ ඍණ 34 කියන පද දෙක ඒ සමාන ලකුණෙන් එක පැත්තක තියෙනවා. ඒකේ හොඳම දේ තමයි 50 තියෙන පැත්තට ඍණ 34ක් ගේමු. එතකොට මෙතන තියෙන ඍණ 34 සමාන ලකුණෙන් අනිත් පැත්තට අපි යවනවා. ඒ යවනකොට අපි දන්නවා ධන ඍණ මාරු වෙනවා. දැන් ඍණ 34 කියන පදේ සමාන ලකුණෙන් අනිත් පැත්තට යද්දී ධන 34 බවට පත් වෙනවා. ඒ වගේම අපිට පුළුවන් මේ පැත්තේ දැන් ධන p කියලා පදය තියෙනවා. ඒ ධන p එහෙමම මම තියෙනවා. ඒ වගේම මේ පැත්තේ තිබ්බ ඍණ p මේ ඍණ p ව මං සමාන ලකුණෙන් දකුණු අත පැත්තට ගේනවා. ඍණ p ව සමාන ලකුණෙන් දකුණු අත පැත්තට ගෙනෙද්දී ඒක ධන p වෙනවා. මේ විදිහට දැන් බලන්න පද දෙකම ෂෝක් එකට එකතු වීමක් තමයි වෙන්නේ. 50යි 34 එකතු කරාම 84යි. ඒක සමාන වෙනවා p දෙකක් තියෙන. ඒතකොට 2යි b කියලා තමයි අපි සලකන්නේ. දැන් අපි මේ පද දෙකම නේද දෙකෙන් බෙදනවා. මේවා ඉතින් සාමාන්‍ය දේවල්. right දැන් මේ පද දෙකම දෙකෙන් බෙදුවට පස්සේ අපිට පේනවා උත්තරේ ඉන්නේ p සමානයි 42යි. ඔන්න ඔය විදිහට. දැන් මේ භාණ්ඩයේ මිල බද්දට පස්සේ මේ භාණ්ඩයේ මිල 42යි. දැන් මේ භාණ්ඩයේ සමතුලිත ප්‍රමාණය කීයද කියලා හොයන්න බෑ. සමතුලිතය කියලා කිව්වහම මතක තියාගන්න සමතුලිත මිලයි සමතුලිත ප්‍රමාණයයි දෙකම ඕනේ. right මේ භාණ්ඩයේ දැන් සමතුලිත මිල තමයි අපි මේ හොයාගත්තේ. අපිට දැන් ඕනේ මේ භාණ්ඩයේ සමතුලිත ප්‍රමාණයත් හොයාගන්න. අපි මම මේ පාඩමේදී තව ලේසි දෙයක් කියන්නම්. ඔයාලා මතක ඇතුව සමතුලිත ප්‍රමාණය ගණනය කරනවා නම් QD සමීකරණයට ආදේශ කරන්න. ඒක ගොඩක් හොඳයි. මම QD සමීකරණයට සමතුලිත ප්‍රමාණය හොයන්න මේ මිල ආදේශ කරන්න හදන්නේ. ඊට කලින් මම එකපාරක් QD සමීකරණය ලියාගත්තා. QD සමීකරණය තියෙන්නේ 50 ඍණ p. දැන් ඒකට මම සමතුලිත මිල ආදේශ කරනවා. එතකොට මට සමතුලිත ප්‍රමාණය හොයාගන්න පුළුවන්. 50 ඍණ p. දැන් මේ භාණ්ඩයේ මිල 42යි කියනවා. එහෙමනම් මේ ආර්ථිකයේ සමතුලිත ප්‍රමාණය වෙන්නේ ඒකක 8යි. දැන් මෙන්න මේ විදිහට අපි පළවෙනි ක්‍රමය යටතේ සමතුලිත මිලත් හොයාගත්තා. සමතුලිත ප්‍රමාණයත් හොයාගත්තා. right දැන් මම හදන්නේ දෙවනි ක්‍රමයට මේ අභ්‍යාසයම සම්පූර්ණ කරන්න. දෙවනි ක්‍රමයට මේ අභ්‍යාසය සම්පූර්ණ කරනකොට පුතා මේ බද්දට පසු සැපයුම් සමීකරණය අවශ්‍ය වෙන්නේ නැහැ. ඔන්න බලන්න මම මෙන්න මේ කියන සමීකරණ දෙක පාවිච්චි කරලා නව සමතුලිතය හොයනවා. මෙන්න මේ කියන සමීකරණ දෙක පාවිච්චි කරලා මම නව සමතුලිතය හොයනවා. මොන බලන්න ඒක හොයන විදිහ. ඊට කලින් පොඩි දෙයක් මතක තියාගන්න ඕනේ. මේ QD කියන්නේ
සමීකරණයෙන් නිරූපණය කරන්න කාවද? ඉල්ලුම් කරුව. නේද? ඉල්ලුම් කරුව තමයි මේ සමීකරණයෙන් නියෝජනය කරන්නේ. පාරිභෝගිකයා නැත්නම් ඉල්ලුම් කරුව. එතකොට මේ මිල කාගේ මිලද? ඉල්ලුම් සමීකරණයේ තියෙන මිල ඒ තමයි ඉල්ලුම් කරුගේ මිල. එහෙනම් මේ ඉල්ලුම් කරුගේ මිල අපිට මේ තව පොඩ්ඩක් වෙනස් කරලා ලියන්න උනත් පුළුවන් වනේ. රයිට් අපි ඒක දැනට මතක තියාගමුකෝ මේ තියෙන්නේ ඉල්ලුම් කරුගේ මිල. ඊළඟට මේ QS සමීකරණයේ මෙන්න මෙතන තියෙනවා P. මෙතෙන්දී P කියලා කියන්නේ කාගේ මිලද? දැන් සැපයුම් සමීකරණයේදී සැපයුම් සමීකරණයේ සෑම විටම තියෙන සැපයුම් කරුගේ තොරතුරු. එහෙමනම් මෙතන මේ තියෙන P වලින් නියෝජනය කරන්නේ කාගේ මිලද? සැපයුම් කරුගේ මිල. රයිට්. මම ඒක මෙන්න මේ විදියට දෙවනි ක්‍රමය යටතේ නව සමතුලිතය ගණනය කරන්න. මම ඒක මෙන්න මේ විදියට කරනවා. QD වල ඉන්නේ සමතුලිතය හොයන විදිහට මම ලියන්නම් පළවෙනිට QD සමානයි QS කොහොම ලියුවා. ඊළඟට QD කියන සමීකරණය එනේ 50 ඍණ P මේ P කියන එක නියෝජනය කර නැත්නම් මේ P කියන එක අදාළ වෙන්නේ ඉල්ලුම් කරුට. එතකොට මේ දින උදේ ඉල්ලුම් කරු කිමිල ඒ නිසා අපි මේකට කියනවා P B කියලා. නේද? ඔයගොල්ලන්ට මතක් වෙනවා ඇති නේද? P B කියලා අපි කියන්නේ. ඉල්ලුම් කරු කිමිල P B කියලා අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ. දැන් ඔන්න බලන්න මම ඉල්ලුම් සමීකරණය ලියනකොට පොඩ්ඩක් අර P කියන පදය විතර පොඩ්ඩක් වෙනස් කරලා ලිව්වා. ඒක නිශ්චිතවම ලියනවා මේ තියෙන ඉල්ලුම් කරුගේ මිල කියලා. ඔන්න දැන් සමාන කරන්න හදන්නේ කාටද? සැපයුම් සමීකරණයට. සැපයුම් සමීකරණයේ තියෙනවා ඍණ 30. දැන් මේ මතක තියාගන්න මේ සමීකරණ දෙක පාවිච්චි කරලා තමයි නව සමතුලිතෙත් හොයන්නේ. ඍණ 30 ධන අන්න බලන්න එතනත් P. හැබැයි මේ P කාගේද? මේ P ඇවිල්ලා නිෂ්පාදකයාගේ සැපයුම් කරුගේ මිල. එහෙනම් මෙතෙන්ට අපි දානවා පුතේ PS. PS කියන්නේ මොකද්ද? සප්ලයර් ප්‍රයිස්. නිෂ්පාදකයාගේ මිල කියන එක තමයි මේකෙන් අදහස් වෙන්නේ. PB කිව්වා. PB කියන්නේ බයර් ප්‍රයිස්. ඒ කියන්නේ පාරිභෝගිකයාගේ මිල. B වලින් නියෝජනය කරන්නේ බයර්. ඒ කියන්නේ පාරිභෝගිකයා. S වලින් දැන් මේ කියන්නේ නිෂ්පාදකයා. දැන් බලන්න මේක පැහැදිලිවම දැන් අපි ඕනම කෙනෙක්ට තේරෙන විදිහට මේ සමීකරණ දෙක අපි හරියටම හදලා තියෙන්නේ. QD සමීකරණයේ තියෙන්නේ පාරිභෝගිකයාගේ මිල PB. QS සමීකරණයේ තියෙන්නේ නිෂ්පාදකයාගේ මිල PS කියලා අපි ගානටම ඒක පැහැදිලි කරලා තියෙනවා. දැන් අපි මේ අභ්‍යාසය ඉදිරියට සකසන්න හදන්නේ. දැන් අපිට පොඩි ප්‍රශ්නයක් එනවා. බද්දක් අය කරාට පස්සේ පාරිභෝගිකයා විසින් ගෙවන මිල නිෂ්පාදකයාට සම්පූර්ණයෙන්ම භුක්ති විඳින්න පුළුවන්ද? පාරිභෝගිකයා රුපියල් 30ක් දුන්නොත් භාණ්ඩෙට නිෂ්පාදකයාට ඒ 30ම තමන් සතු කරගන්න පුළුවන්ද? දැන් මේ භාණ්ඩෙට බද්දක් ගහන්න. අපි දන්නවා පාරිභෝගිකයා ගෙවන මුදලින් බද්ද අනිවාර්යයෙන්ම රජයට ගෙවිය යුතුයි. දැන් මේ භාණ්ඩයේ මිල රුපියල් 42යි නේද? අපි දැන් ගණන හැදුවනික ක්‍රමයකට
රුපියල් 42යි භාණ්ඩේ බිල. මේ භාණ්ඩේට කොච්චර බද්දක් අය කරනවද? රුපියල් 4ක බද්දක් අය කරනවා. එතකොට පාරිභෝගිකයා රුපියල් 42ක් මේ භාණ්ඩෙට ගෙව්වට වැඩක් නැහැ. ඒ රුපියල් 42ම නිෂ්පාදකයාට ගෙදර ගෙනියන්න බෑ. රුපියල් 42කින් රුපියල් 4ක් අයිති වෙන්නේ කාටද? රුපියල් 4ක් අයිති වෙන්නේ රජයට. එහෙනම් පාරිභෝගිකයා ගෙවන 42කින් රුපියල් 4ක් රජයට ගෙවන්න ඕනේ නිෂ්පාදකයා විසින්. දැන් රුපියල් 42කින් 4ක් රජයට ගෙව්වට පස්සේ නිෂ්පාදකයාට අතට ඉතුරු වෙන්නේ තව රුපියල් 38යි. අන්න බලන්න, එතකොට අපිට තේරෙනවා බද්දක් අය කරීම මත පාරිභෝගිකයා ගෙවන මිලයි නිෂ්පාදකයාට ලැබෙන මිලයි අතර වෙනසක් වෙනවා. එහෙමනම් දැන් බද්දට පස්සේ පාරිභෝගිකයා ගෙවන මිලයි නිෂ්පාදකයාට ලැබෙන මිලයි අතර වෙනසක් වෙනවා නම් අපිට පුළුවන්ද මෙයාට මෙයා සමානයි කියලා සමාන කරන්න? දැන් මේ දෙන සමාන පද දෙකක් නෙමෙයි මෙතෙන්දි, නේද? බද්දක් අය කරන නිසා මේ පදයයි මේ පදයයි අසමාන පද වෙනවා. අපි නියත පද දෙකක් තියෙනවා. ඒ පද දෙක එක පැත්තකට ලියමු. එතකොට 50 ඍණ 30 සමාන ලකුණෙන් වම් අත පැත්තට ආවා, මේක ධන 30 වෙනවා. සමානයි. දැන් අන්න බලන්න BB කියලා එකක් තියෙනවා, PS කියලා එකක් තියෙනවා. දැන් හරි ප්‍රශ්නේ නේද? එතකොට මේ ගාන හදන්න බෑ. අපි කරන්නේ මෙහෙම පුතේ, මෙන්න මේ තියෙන PB කියන පදය හෝ PS කියන පදය තව පොඩ්ඩක් සුළු කරනවා. කොහොමද සුළු කරන්නේ? මේ PS කියන පදය නැත්නම් නිෂ්පාදකයාට ලැබෙන මිල අපි කොහොමද හොයාගන්නේ? අපි මේ ගාන බලමු ආපහු. පාරිභෝගිකයා රුපියල් 42ක් ගෙවනවා. නිෂ්පාදකයාගේ අතට රුපියල් 42ක් පාරිභෝගිකයා විසින් දීලා යනවා. දැන් නිෂ්පාදකයාගේ අතට පාරිභෝගිකයා විසින් 42ක් දුන්නට නිෂ්පාදකයා දැන් මේ 42කින් රුපියල් 4ක් රජයට ගෙවන්න ඕනේ. එතකොට නිෂ්පාදකයාගේ අතට ආවේ රුපියල් 38යි. ඒ කියන්නේ නිෂ්පාදකයාගේ මිල අපි හොයාගත්තේ කොහොමද? පාරිභෝගිකයා දීපු ගාණේ. මොකද කරේ? ටැක්ස් එකේ ප්‍රමාණය අඩු කරා. නිෂ්පාදකයාගිට ආපු ගාණ කොහොමද හෙව්වේ? මෙතෙන්ට ආවේ 38යිනේ. ඒ 38 හෙව්වේ කොහොමද? පාරිභෝගිකයා දීපු මුදලින් ටැක්ස් එක අඩු කරලා. එහෙනම් නිෂ්පාදකයාගේ මිල හොයන්නේ කොහොමද? පාරිභෝගිකයාගේ මුදලින් ටැක්ස් එක අඩු කරලා. පාරිභෝගිකයාගේ මුදල කියන්නේ PB නේද? එහෙනම් මෙන්න මේ PS හොයන ක්‍රමයක් අපිට අලුතෙන් හොයාගන්න පුළුවන්. ඒක මෙන්න මේ විදිහට මම ලියලම පෙන්නන්නම්. මේ පැත්තම PB කියලාම තියෙනවා, සමානයි මේ පැත්තේ ඍණ 30 එහෙමම තියෙනවා. ධන දැන් මම මෙන්න මේ PS හැදෙන විදිහ මෙතන ලියන පුතේ. PS හැදෙන්නේ කොහොමද? PS හැදෙන්නේ PB ඍණ T. බලන්න මේක හරි නේද කියලා. නිෂ්පාදකයාගේ මිල හොයාගන්නේ කොහොමද අපි? පාරිභෝගිකයා ගෙවපු මිලෙන් ටැක්ස් එක අඩු කරලා. බලන්න එතකොට නිෂ්පාදකයාට ලැබෙන මිල එනව නේද? PB 42යි, ටැක්ස් එක 4යි. 42කින් 4ක් ගියාම උත්තරේ 38යි. හරි නේද? එහෙමනම් දැන් එහෙමනම් මතක තියාගන්න, PS හොයන්නේ. නිෂ්පාදකයාට ලැබෙන මිල හොයන්නේ කොහොමද? PB ඍණ T. එතකොට මම මෙන්න මේ PS කියන පදය තව ටිකක් සුළු කරලා ඊළඟ පේළියෙන් ලිව්වා. ඔයාලත් මේ PS කියන පදය
එහෙම සුළු කරලා ඊළඟ පියලියෙන් ලියන්න ඕනේ. එතකොට මෙන්න තුන්වෙනි පියවරේදී අපි කරේ PS කියන පදය සුළු කරලා ලියපු එක විතරයි. දැන් බලන්න. දැන් මෙන්න අපිට පේනවා මේ තුන්වෙනි පියලියේ තියෙන P කියන පද ඔක්කොම තියෙන්නේ buyer price එකේ. නේද? මෙතන තියෙන්නේ PB, මෙතන තියෙන්නේ PB. දැන් ගන්න එකම ජාතියේ පදවලට මේකපත් වෙලා තියෙනවා. Right. දැන් එහෙනම් අපි සාමාන්‍ය සුළු කිරීම ආපහු කරමු. මට මේ 50 ළඟටම මේ ඍණ දිය ගෙනල්ලා මෙහෙම ලියන්න පුළුවන්. මම දැන් මේ විදිහටම ලියනවා. 50 ඍණ 30 සමාන ලකුණු මේ පැත්තේදී ගන්න 30 වෙනවා. ඊළඟට මට පුළුවන් ඍණ PB එහෙමම ලියන්න මෙතන. සමානයි. දැන් මේ පැත්තේ අගයක් මේ බෑවුමට අගයක් නැති හින්දා තමයි මේ වරහන් තුල නිකන් ලිව්වේ. නමුත් මෙතන තියෙන අගය තමයි ඕන නම් 1. ඒකෙන් මේව ගුණ කරන්න කියලා තියෙන්නේ. නමුත් අපි මෙතන මුලින්ම ටැක්ස් වලට අගය ආදේශ කරගමු මේ විදිහට. PB කියන පදයේ හැමෝම මම ලියනවා ඍණ T ටැක්ස් එක රුපියල් 4යි. දැන් මේ සමාන ලකුණට පිටින් තියෙන්නේ ඇත්තරම බෑවුමිය ගිය 1. ඉතින් ඒක ඉතින් 1 තිබුණත් 1යි නැත්නම් 1යි මේ අවසාන සුළු කිරීමත් ඕකම තමයි එන්නේ. දැන් මම මේ පැත්තේ 50යි 30යි එකතු කරලා 80 දානවා. ඍණ PB සමාන වෙනවා මේ පැත්තේ. දැන් මේ එකෙන් ගුණ කරත් මේ උත්තරම තමයි පුතා එන්නේ. ඊන්ද මම මෙතන ලියනවා PB ඍණ 4. දැන් ඔයගලන්ට පේනවා ඇති PB කියන පදේම තමයි සමාන ලකුණේ වම් අත පැත්තේ සහ දකුණු අත පැත්තේ තියෙන්නේ. දැන් අපිට මේ අභ්‍යාසය සුළු කරන්න ලේසි. අපිට තවත් වැඩක් තියෙනවා. මේ ඍණ 4ත් අපි මේ පැත්තට ගේන්න ඕනේ. මේ ඍණ PB සමාන ලකුණෙන් දකුණු අත පැත්තට ගෙනියන්නත් ඕනේ. ඒ වැඩ දෙකම අපි එකපාර කරන්න පුළුවන්. Right. 80 ඍණ 4 සමාන ලකුණෙන් මේ පැත්තට ගේනවා ධන 4යි. ඊළඟට සමාන ලකුණෙන් දකුණු අත පැත්තේ තියෙන PB ට මේ සමාන ලකුණෙන් වම් අත පැත්තේ තියෙන PB මේ පැත්තට ගේනවා. එතකොට එයත් ධන වෙනවා. ධන PB. දැන් 80යි 4යි 84යි 84 සමාන වෙනවා පුතේ. PB PB කියන්නේ එකම පදේ දෙපාරක් තියෙන, ඒ කියන්නේ 2යි PB කියන එක. දැන් අපි දෙපැත්තම කීයෙන්ද බෙදන්නේ? දෙකෙන් බෙදනවා. දැන් දෙකෙන් බෙදුවාම අපිට පේනවා උත්තරේ 42 සමාන වෙනවා PB කියන පදයට. අන්න බලන්න දැන් අපිට ඍජුවම ලැබෙනවා පුතේ පාරිභෝගිකයා ගෙවන මිල රුපියල් 42යි. PB පාරිභෝගිකයා ගෙවන මිල රුපියල් 42යි කියලා අපිට ඍජුවම ලැබෙනවා. නේද? දන්න අපි ප්‍යාසේ පළවෙනි කොටස නිම කරා. සමතුලිත මිල රුපියල් 42 අපිට ආවා. දැන් බලන්න මේ සමතුලිත මිල නැත්නම් පාරිභෝගිකයා ගෙවන මිල රුපියල් 42යි කියලා අපිට මේ ක්‍රමයේ ඍජුවම ලබා ගන්න පුළුවන්. දැන් මේ අපි අර ක්‍රමය 1 කියන ක්‍රමයේදී පුතේ P සමානයි 42 කියලා තමයි එන්නේ. මතක තියාගන්න මේ P සමාන 42 කියන්නේ දැනට වෙළඳපොලේ තීන මිල 42යි කියලා කියන්නේ. එතකොට දැනට වෙළඳපොලේ තීන මිල කියන්නේ පාරිභෝගිකයා ගෙවන මිලම තමයි.
මෙතන p 42 කියලා ආපු එක තමයි මෙතන pb නැත්නම් පාරිභෝගිකයා ගෙවන බිල රුපියල් 42යි කියලා එන්නේ. right. දැන් ඔන්න පාරිභෝගිකයා ගෙවන මිල 42යි කියලා අපිට දැන් අපිට පුළුවන් ඕනම් පුතේ නිෂ්පාදකයාට ලැබෙන මිල හොයන්න. නිෂ්පාදකයාට ලැබෙන මිල අපිට මේ විදියට හොයත හැකි ඕනම් අපි අර සූත්‍රෙ මෙතන ආදේශ කරේ මේ තියෙන්නේ. PS නිෂ්පාදකයාට ලැබෙන මිල කොහොමද හිව්වේ? PB ඍණ T. එතකොට අපි මුලින්ම ලියනවා PS සමානයි නිෂ්පාදකයාට ලැබෙන මිල හොයන්නේ කොහොමද? පාරිභෝගිකයා විසින් නිෂ්පාදකයාට ගෙවපු මිලෙන්. එනේ PB පාරිභෝගිකයා විසින් ගෙවපු මිලෙන් අපි අඩු කරන්න ඕනේ රජයට ගෙවන්න ඕන tax එක. පාරිභෝගිකයා ගෙවපු මිලෙන් tax එක අඩු කරාම ඉතුරු ටික නිෂ්පාදකයාගේ අතට ලැබෙනවා. එහෙනම් PS සමානයි පාරිභෝගිකයා ගෙවුව රුපියල් 42ක් ඒකෙන් රුපියල් 4ක් රජයට ගෙවන්න ඕනේ. එහෙනම් PS කීයද? රුපියල් 38යි. මේ විදිහට පුතේ අපිට නිෂ්පාදකයාට ලැබෙන මිලත් මේ අභ්‍යාසයේ මෙතනදිම අවසන් කරන්න පුළුවන්. රයිට්. ඊළඟට අපිට ඕනේ සමතුලිත ප්‍රමාණය ගණනය කරන්න. දැන් සමතුලිත ප්‍රමාණය ගණනය කරනකොට අපිට පුළුවන් පුතේ මෙන්න මේ PB පාරිභෝගිකයා ගෙවන මිල ආදේශ කරලා මේ ඉල්ලුම් සමීකරණයට ආදේශ කරලා මේ අභ්‍යාසයේ සමතුලිත ප්‍රමාණය හොයන්න පුළුවන්. නැත්නම් මේ QS සමීකරණය මේ විදිහට මිල ආදේශ කරලා හොයන්න පුළුවන්. නමුත් හොඳම දේ තමයි මතක තියාගන්න QD සමීකරණයට ආදේශ කරන්න. QD සමීකරණයේ PB කියලා තියෙනවා. මෙතනත් අපිට ආව සමතුලිත මිල 42යි කියලා ඒක ආදේශ කරන්න. හරිද? අපි එමනම් ආදේශ කරමු මේ විදිහට QD සමානයි 50 ඍණ PB. දැන් අපි ඒකට ආදේශ කරමු QD සමානයි 50 ඍණ. දැන් අපි දන්නවා PB කීයද? PB කියන්නේ දැන් බෙන්දපලේ පවතින මිල 42යි. QD සමානයි 50න් 42ක් අඩු කරාම උත්තරේ සමතුලිත ප්‍රමාණය ඒකක 8යි. ඉතින් බලන්න මේ ක්‍රමය මේ ක්‍රමයට හැදුවත් මේ ක්‍රමයට හැදුවත් අපිට ලැබෙන පිළිතුරු එක හා සමානයි. නමුත් මම පොඩි දෙයක් කියන්න මේ 2020 හෝල් සිලබස් එකේ පුතේ මේ අපි හදපු දෙවනි ක්‍රමයට තමයි පිළිතුර ලබා ගන්න කියලා තියෙන්නේ. පළවෙනි ක්‍රමයට පිළිතුර ලබා ගත්තට ඒක හරි ගියේ නැහැ. දැන් මාකිනි ස්කීම් එකේදීම මේ දෙවෙනි ක්‍රමයට හදන පිළිතුර තමයි සැලකිල්ලට ගන්න ඕනේ කියලා. ඒනිසා ඔයාලත් මේ ක්‍රමය හුරු වෙන්න ඕනේ. විභාගයට ක්‍රම දෙකෙන්ම හරි කමන්නේ ගාන හදලා තියලා ඉන්න. මොකද මේ ගණිතයේ විදියට ගත්තොත් නම් මේක කොයි ක්‍රමයට හැදුවත් උත්තරේ ඒකයි. නමුත් දැන් ආර්ථික විද්‍යාවේ මෙන්න මේ අපි හදපු දෙවෙනි ක්‍රමයට පිළිතුර ලබාගෙන තියෙන්න ඕනේ කියලා 2020 හෝල් සිලබස් මාකින් ස්කීම් එකේ තියෙනවා. ඉතින් ඒක ආයේ තවත් මාකින් ස්කීම් එකකින් වෙනස් කරනකම් මේ ක්‍රමය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ නිසා ඔයාලා මේ දෙවනි ක්‍රමයට ගාන හොඳට හුරු වෙන්න. ඒ පළවෙනි පාර මේ වීඩියෝ එක බලලා මේක තේරෙන්නේ නැත්නම් තව පාරක් ඒ කොටසම බලන්න. තව පාරක් ඒ කොටසම බලන්න. එතකොට මේක ඔගොල්ලන්ට හොඳට අවබෝධ කරගන්න පුළුවන්. මේකේ අලුත් විදිහට හිතන්න තියෙන එකම තැනයි තියෙන්නේ ඒ තමයි මේ සමීකරණ දෙකේම p කියන පද නිශ්චිතවම ලියා ගන්නවා. සැපියුම් සමීකරණේ නම් ps කියලා ලියා ගන්නවා, qd සමීකරණේ නම් pb කියලා ලියනවා. ඔච්චරයි පුතේ වෙනස් වෙන්නේ. ඒ නැතුව අනිත් ඔක්කොම එක හා සමානව තමයි තියෙන්නේ. right. මේ අභ්‍යාසය තව දෙතුන් පාරක් කරන්න. එතකොට මේ ගාන ඔයගලට තව ලේසි වෙනවා.